වන්සෙල් මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යාපනික අංශයේ සාඩම්බර ඉදිරිපත් කිරීමක්. විටමින් A හට නමක් සඳහා ඉංග්‍රීසි හෝඩියේ මුල් ලකුණ ලබා දුන්නේ එය සොයාගත් පළමු විටමින් වර්ගය නිසාය. සතුන්ගේ ශරීර තුල ස්වභාවිකවම නිපද වෙන විටමින් A රෙටිනෝල් ලෙස හඳුන්වයි. කිරියාහාරවල බිත්තර කහමදය තුල හා සත්ව අක්මාව තුල ඒ විටමිනය බහුලව දක්නට ලැබේ. සුවවර දිවියකට මඟ පෙන්වන සුව සම්පත. ඇස් නිරෝගීව තබා ගැනීම සෛල වර්ධනයට උපකාර කිරීම හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට උපකාර කිරීම වැනි ක්‍රියාවලීන් සඳහා ශරීරය තුල වැඩි වශයෙන් විටමින් A භාවිතා වේ. විටමින් A බවට පරිවර්තනය කළ හැකි බීටා කැරොටින් බොහෝ පළතුරු සහ එළවලු වල විශේෂයෙන් රතු තැඹිලි සහ පොළ වර්ණවල දක්නට ලැබේ. වැදගත්ම කරුණ නම් විටමින් A අධික ලෙස පරිභෝජනය කිරීම විස සහිත විය හැකිය. විටමින් A සඳහා නිර්දේශිත දෛනික ප්‍රමාණය නොඉක්මවීම අත්‍යවශ්‍ය වේ. විටමින් A හි නියමිත නිර්දේශිත ප්‍රමාණය පුද්ගලයාගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය හා වෙනත් සාධක අනුව වෙනස් වේ. විටමින් A බහුල ආහාර විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරනවාට වඩා ශරීරයට විටමින් A බවට පරිවර්තනය කළ හැකි බීටා කැරොටින් අඩංගු ආහාර වැඩි වශයෙන් ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම සුදුසුය. 24 පැය පුරාම අවදියෙන් සිටින යාවත් කාලීන වන පෙරණිතම පුවත් අඩවියක් www.lankaflash.com දැන්ම පිවිසෙන්න. විටමින් A බවට පරිවර්තනය කළ හැකි බීටා කැරොටින් ඉහළ මට්ටමක පවතින අනෙකුත් ආහාර වන්නේ තක්කාලි සහ නිවිති වැනි තද කොළ පැහැති පත්‍ර සහිත එළවලුය. බීටා කැරොටින් මගින් විටමින් A සෑදීම පමණක් නොව ඒ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි. ඇස්, මුඛය, නාසය, උග්‍ර සහ පෙනහළු ඇතුළු ශරීරයේ විවිධ කොටස්වල පටක වර්ධනය වීමට හා ඒවාට හානි වුවහොත් ඒවා අලුත් වැඩියා කිරීමට උපකාර කිරීමෙන් මෙන්ම ආසාදන හා රෝගවලට එරෙහිව සටන් කිරීමට විටමින් A වඩාත් උපකාරී වේ. කුඩා දරුවන්ගේද අස්ථි සහ දත් නිසලස වර්ධනය වීමට විටමින් A අත්‍යවශ්‍ය වේ. රෙඩොක්සීන් නම් වර්ණකය විටමින් A වල අන්තර්ගත වන අතර එම වර්ණකය අඩුවීම හේතුවෙන් රාත්‍රී අන්ධතාවය, සුදු ඉංගිරියාව වියලීම වැනි රෝග ලක්ෂණ මතුවේ. විටමින් A ඌනතාවය නිසා වසරකට ලෝකයේ ලක්ෂ 5-10ක් අතර ළමුන් ප්‍රමාණයක් අක්ෂි රෝගවලට ගොදුරු වන අතර එයින් ලක්ෂ 5ක් පමණ අන්ධභාවයට පත්වන බව සොයාගෙන ඇත. බොහෝ දිනක් සිතා සිටින්නේ සත්ව ආහාරවල විටමින් A අඩංගු බවයි. නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජීව රසායන විද්‍යා අංශයේ සිදු කළ පර්යේෂණ වලට අනුව එරබදු, ඉකිරිය, කංකුම්, තම්පලා, කිරියල, වට්ටක්කා, නිවිති වැනි එළවලු වල විටමින් A අඩංගු බව සොයාගෙන ඇත. දැනුම සයුරින් දෝතක් රැගෙන නැවත මීළඟ වීඩියෝවෙන් හමුවන තුරු අපෝ subscribe කොට සමාජිකයෙකු වන්න. ලෝවට සෑම රටකටම වීසා ලබාගත හැකි තොරතුරු අඩංගු නවතම වෙබ් අඩවියක් www.travela.org.